ඒයි දරුවුණ අප එකතුළ ඉන්නේ උසස් පෙළ ජයුපද්ධතිය තාක්ෂණ වේදයේ දොලොස්සන ඒක ඇත් එක්කයි දරුවනේ ඔබ දන්නවා දහතුන් වන සේණී ඒ එකො හක්තින දොස්සන සේ දරුණන්නේ ොස්සන සේීම දන්න දොසන සේයක එකොළ හක්තිේනු ඒ ොස්සන සේණයක කොළහකට පස්සේ අපි දන්නවා දහතුන් වන ශේණ ආරම්භ වෙන්නේ. දොලොස්සන ඒකකේ විදිට අපි උගොලොත් එෙක්ක සම්බන්ධ වෙන්නේ. ශේෂයම හතුන්වන ශ්‍රේණය පලවන ඒකයි දරුවුණේ යන්ත්‍රීකරණ ඒකේ යන්ත්‍රික කරන ඒකකය දහතුන් ශ්‍රේණය පලවන ඒකකේ නමු දොළොස්සන ශ්‍රීණී අපි දන්නවා ඒක පාඩන් එක කොළහකට පස්සේ දහතුගන්න ශ්‍රීණ පාඩම් පඩගන්න අපි දහන්න්න ශවේණී පාඩමට පලමිනි පාඩම තමයි මෙත නිද දොස්සන ඒක විදිරි දුරුපුතාලත් එක්ක සාච්චා කරන යන්ත්‍රික කරනය ඒකගේ. මේ ඒකේ දෙවන කොට සත එක්කයි දරුණන සම්බන්දලයින්නේ දෙවන කොටසේ. ශයෙන්ම ශුද්‍රජල සම්පාදනය අරත්ත ජල සම්පාදන පද්ධති දෙකක් ගැන අපි කතාගරනවා ප්‍රධාන වශයෙන්ම. බිදු සහ විසිරි ජල සම්පාදනයත්තම් විසරුම් ජල සම්පාදනය සම්බන්ධින් දරුණ. අපි ආදරනය දොළපොතාලත් එක් විසිරි ජල සම්පාදනට අදාළ හැඳින්ීමක් සිදුකර අදරුවන්න. අපි බලාපොරොත්නමී කොට ෙදී. බිදු ජල සම්පාදනත් එලස හැඳින්ීම සදු කරල. බිදු සහ විසිරි ජල සම්පාදන පදධතුවට පදාල ප්‍රධාන ක්‍රියාවලින්. පපුතාලත්ික දර්ගව විස්තරන්න සාකච්චා කරන්න බලාපොරොත්තිනවා මේ ජයු පද් තාක්ෂණ වේද දහතුන්න වේණී පලන එකක එම නැතම් අපි ඒක පිළිවට දොලස් නිස්වේනියේ පාඩන් එකොහට පස්ස පාන දොස්නි පාඩම් විතර දල පුතාලක් මිදද පාඩම විීග්‍රහ කරන්න නැත්තංම් විස්තර කරන්න සූදානන්වෙන්නේ සිද්ධාන්ත පාඩම් කොටස්. හොඳයි දරුණි බලමු මේ මොකදද ශුද්‍ර ජලසම්පාදනයක කියකිල. ඔබ දන්නවා ශේෂෙන්ම සැලසුම් කළ නලපද්ධතියක් කරහ. හට ටැන්කේ ක අපී පුරෝගන තියෙන ජලේ තන් එල ටැන්කේකට එකතු කරගැන රන්ඳෝගන තියන ජලයදරුණ අපි සැලසුම් කළ නලපද්ධතියක් කරා. බෝගේ මූල මණඩල කලාපේට ලබාදීමයිදරුණය සිදුකරන්න යම් පීඩනයක් අයටතත් නේදරුණන්නේ, බෝගේ මූල මන්ඩල කලාපය අයි තෙත්වීම සිද්ධ වෙන පපුති මෙම ක්‍රියාවලීද අපි දන්නවා මේ ජල සම්පාධන පද්ධතිය ක්‍රියාත්ම කළ තින කාලේ තුළ මී. ්‍රිපර්ස් නැත්තං එමිටස් විෝචක මගින් ජලය බින්දුව බින්ඳුව බිින්දුව බිඳුව බිදුු විදිට පොළවට පතිත වීම සිදුවන අදරුණෙමේ. එමගින් මූල මන්්ඩලේ අවට කලාපය තෙත්වීමම් සොඳහමේ පද්ධතිය සැලසුම් කරලතියන්. ඉතින්පුති අපි මේ බිඳදු ජල සම්පාදනය කළ කියන්නේ. අපි විශේෂෙන් මෙහල ටැන්ක රදවන ජලය රඳවල්ල එකෙන් ජල ප්‍රබවයකින් එල ටැන්කකට අරගන ජල ටැක්ක ොරෝල් අරත්තියාගන්න ජලය. අපිට පුළුවන් මේ සැලසුම් කළ නලපද්ධතියක් කහා දරුවුණේ බෝගී. මල ම්ඩ කලාපට ලැබෙන විදිට විශේෂයෙන්ම ප්‍රධාන නළහරහා යන ජලය දරුවනි උප්‍රධාන නලයකින් ඒ වගේම උප්‍රධාන නලයක් කරහා පැවින්න ජලයේ පාර්ශික නලහරහා වගංශේෂත්‍රී තියෙන බෝගවල බෝග පැළවල නියමතිය පරතිරයකින් සංස්ථාපනය කරලා තියෙන බෝගවල ඒ පාර්ශික නලහර හා පාර්ශික නල තුළට නළවලට පුළුවන් අපිට එමිටස්තත්තන් විමෝචක සවික දන්න ප හන් යි පස් ල දන්න පිට සහ තුල සවිකන්න ්‍රපස් තන් විමෝච තින විමෝච ොලන ප දන යි ්‍රප් යි බිඳදු වශයෙන් පතිත වීමයි සිදුවන පුතේ බෝග මූල කලාපයාවට තෙත්තුවීමක් මේ මගින් සදක්ති වඩාත් කාරයක්ෂම. අපි දන්නවා විශේෂෙන් ස්ප්‍රීං ල රි ගේෂන නතන් සිරරි ජල සම්පානේදී වගේම. ඉතාමත්ම කාරයයක්ෂම ජල සපාන ප්‍රද්ධතියක්වෙදිට අපට මේ බින්දු ජල සම්පාන හඳුලදන්න පුළුවන් ඇතරම් බෝගාවේද. ශේෂෙන් ප්‍රමාණාත්්මක සා ගුණාත්මක අස්වන්නක් ලබාදීම සොඳ අපි දන්නවා බෝගේ මූල කලාපයාවට යි තැත්වීමකට සිදුවෙන් එමගින් මේ බෝග මූල කලාපාට ප්‍රදේශ ශේෂත්‍ර ධර්රිත අවස්ථාවට පත් කරගන්න අපි දවස්ථාව ති ොදර නෙින් ඉමගින් අපි දන්න ප්‍රශස්ථත එතමන බෝග මූල කලාපයාවට පැවතීම නිසා අපි දන්නවා මේ ෝග වර්ධන සාර්ථක සිද වෙලලා ප්‍රමාණාත්පක සා ුණනාත්මක වස්සවෙන්නක් ලබාගන්න පුලුව ඒවාගේම ජලය අඩුවෙන් භාවිතාවන අපි දන්නවා ජල සංරක්ෂණය සොඳ ජලයා ජලයේ පරපරිසංෙන් පරිහරණය කරන්න පිට හැකි අවක්තින මොකද මේකද ජය කාරක්ෂ භාවිතර ගන්නවා දරුණ ජලය අතය අමක් සිද වන්නේ විශේෂෙන්ම ශේත්‍රයේ තුල්ලට වර්දන මක් සිද් වවෙන්න මොකද පිදන්න අවම වෙන අක බෝගේ මූල කලාපාවට ප්‍රදේශ තර තත්වීම සිදුවී එනම් තාමත්ම කාරයක්ක්ෂම ජල සම්පාධන පද්ධතියක්කෙට හඳුන්න පුලන් අපි මේ ජල සම්පාධනත් වඩි කලාපේ සඳහා හඳුවාදන්න පුළුවන් තවත් ආරක්ෂම ලම්පාන පද්ධතියක් විදිට ආදනය දළලපුතාලට හඳුන්වාදීමට හැකියාවක් තියෙන. හොඳයි දරුව හි අපි බලව මේ ශුද්‍ර ජල සම්පාදනය අරථයේ බිඳු ජල සම්පාදනය හැඳින්වීමට යමු දරුවුණය බලන් ඕහොමක සරලෝම බිදු ජල සම්පාදන බලන් ලට පේනවා ජලේ බිඳුවක් මෙැනින් මේ පත්ව වෙනවා මේ බල ජලයේ බිඳුවක් පතිත වෙනවා මේ එකක් පෙන් ලතින බෝගයේ අවට තැතිත්වීමක් සිද්දුවෙන්. ලලාපාවට තෙත්වීමක් සිද්ධවෙනි රූපේ දක්න ද අපිකිව මේ බලන්න දරනි මේ බලන්න ප්‍රධාන නලයකින් මේ බලම ප්‍රධන නලයක න මෙතැන් උප්‍රධාන නලයක්ක්වෙන්න ඕන්නේ ඕ උප්‍රධාන නලයක් ප්‍රධාන ලයක් වෝ උප්‍රධාන නලයක් මගින් පැවිවෙන ජල නලේ රහගෙන ජලයතමා දරුවුණ මිබලන් මේ පාර්ශ්වික නලා හරහා එකට සවිකරලද පාර්ශවක නලා හරහා මේ බන්න වගගේ ශේත්‍රී තුරට යන නල ටිකම ඉතිීන්. එතුරු බල මේ බෝග මෙබල බන්න යම් නියමිත පරතරයකින් මෙ බල යම් නියමිත පරත පරතරයකින් වගගේ කල තින බෝග බලන්න දරුණ මේ ෝගෂ නමිත පරිතරයකින් වගා කලතියන මේ භෝගෂාකමි බල නමිත පරතරයකින් වගා කර තියන භෝගෂාකම බලදර හරි නීමිත පරතරයින් වග කල තිය භෝගෂා දරු නෙමි බලන් මේගත්ත එහම මේ නමි පරතරයකින් වගා කලතින ෝග ෝ එතක මේ හැම බෝගයක් අසම අපි දන්නවා දරුණේ මේ හ ෝ භෝගෂාකයක් අසලම තියෙනවා ද්‍රිප එකක් ජලය බින්දු වසයෙන් ජලයේ පතිතවීමට ජල එකතුවීම හැම බෝග පැලයක් අසම් පුතේ ද්‍රිපය එකක් තියෙනවා එමිටරයා මේ හැම පැලයක් අසළම මේ බටේ හා සම්බන්ධ ඉන්ලයින් හෝන්රයින් ්‍රිප එකක් ති නව පපුතේ ඇතුළින් හෝ පිටතින් ද්‍රිපය එකක් තියන ජලයේ බින්දු වශයෙන් පතිතන ද්‍රිපය එකක් තියෙනු. විමෝචකයක් තියනවා මේ විෝචකින් දරුවන ජල සම්පාදන පදධතිය ක්‍රියාත්ම කලාතින අවස්ථාව තුළ ්‍රිප්සය ිින්දු ිඳු වශයෙන් පතිතවීම සිද්වෙල දරුණනීම මේ බෝග මූල මන්ඩලේවට තෙත්වීමක් සිද්ධ කාරයක්ෂම ජලවම්පාදන පද්ධතියා එහෙනම් වර්තමායේදී භාවිාව නවීන ජල සම්පාද ක්‍රමයයක් දරුවුණ මේ බිදු ජල සම්පාදනය කෙළකෙ එක මකතියගෙන සිවුම් නල ඔස්සේ බෝගයේ මූල මණ්ඩලේ වෙතට ජලය බිදුු ලෙසට වැස්සීමටඇයි සලස්සන්න දරුණනි. ඔබ දැක්කක් සිවම් නලමගින් ෝගේ මූලමන්්ඩල කලාපේට ල නැතම් මූලම්ඩලේ විදර ජලය කොමද ිින්දු වසයෙන් වැැස්සීමටයි සලස්සන්න මුළු ශේෂත්‍රයටටම ජලය සපන වෙනට මුළු ඉඩමට මුළු භූමියට ජය සපේනවා අපි න්න අතර ජල සම්පාදනයකද. නැතම් වැටජ ඇඩ ජල සම්පාදන නත්තම් පෘෂ්ටි ජල සම්පාදන ක්‍රමයකද. අපි න්න මුළ ෂේත්‍රීට ලය සපයනවා නමුත් මුළු ශේෂත්‍රීයටම ජලය සපෙන වට මේ බිදු ජල සම්පාදනයේද. දරුවනේ මූල මණ්ඩලයට පමණක් ජලය යොදන නිසා අපි දන්නවා. අවශ්‍ය ජල ප්‍රමාණය අඩු ඉපුතේ ඒ වගේම පස නිතර ශේෂත්‍රධාරිතා අවස්ථාව පවතින් ඒක නිසා දරුවනේ ජල අවශෝෂණය කාර්යක්ෂමතාවයක් වැඩි ජල අවශෝෂන කාර්යක්ෂමතාවයක් වැඩි. බිදු ජල සම්පාදනය විභාවිතා කන උපාංග ටික බලමු දරුණි ජ ජල ප්‍රබවීන් ජලී ලබා ගැනීම සොඳහා ජලපොම්පයක් අවශ්‍ය දරුණන්. අපි දන්නවා මේ ජලයතුළ විධ අපදාාව වගේ දේල් තිබුණොත් දරුවුණේ රොන්මඩට අපද්‍රාවී තිබුණොත් මේ විමෝචක අවහිරවෙලා විමෝජ කොලින් නිරදිලෙ ජය බිඳදු විදේද පතිතව න්නහ බිින්දු ලෙස ජලය වැස්සීම සිද්ධවෙන් නහැ දරුණන මේ විමෝචක අහිරවනොත් ඒ නිසා මේ ජලය පෙරණයක් මගේ නිවර දිආකාරයට පෙරලා පිල්ට කරපු ජලයයි පිරිසුදු ජලය දරුවනේ මේ බිදු ජල සම්පාදනය ඇදී මේ නපාර්ශික නළහරහා එමිටස්වලින් විමෝචක වලින් බිදු වසයෙන් වැසීමට සිුදුකරන්න. ති මේ බැරිලාවත් මේ විෝික අහිරනොත් දරුණේ අපිට මගින් මේ පදධතිය නිලස ක්‍රියාත්ම කරන්නේ නැති යනවා එක සාපිටෝ පිල්ස් ජල පෙන අවශ්‍යයන පති ජලය සහ පොර එක විට සම්පාදනය කරන්න පොහොර ඒකයක් අවශ්‍යනව දරුණ. අපිට මේ ප්‍රධාන න ජලයගෙනන ප්‍රධාන නලා අවශ්‍යය දරුණ ඒවගේම පාරුෂික නලා අවශ්‍ය වවා මේ ජලේ විෝචනය කිරීම සඳ විෝචක නැත්තන් වි අපි නොවට දරුණ එමිටස් විෝචක එමිටස් අවශ්‍ය වෙන. හරි එමටස් අවශයන වී අපි එකට කියෙනවා විමෝචක එමිටස් කලින් ද විසරු ස්වාා තා කරන ්‍රංක් ර්ගෂනය සඳ විසිසරි ජල සම්පාදන සොඳ මේකද අපට එමිටස් අ ව න ත ්‍රපස් කියලි න ්‍රිපස් කියල කියන ල බින්ද වශයෙන් පතිත වීමන ්‍රිපස් රන ම මිටස් නත්තම් විමෝචක හරහනමතින බිදු ල සම්පාදන, ප්‍රධාන උපාග ජලපොම්පේ ජල පෙරණ පොහොරේකගේ ප්‍රධානනල පාර්ෂ් කනල සහ විෝචක න මටස් අ වශය නදක. ල පොම්ප ප්‍රාන ජල ප්‍රබවේසිට ඉහලට ජලය එසවීම සඳහතමා දරුණේ ජලපොම්ප භාවිතා කරන්න. ජලපොම්පේ භාවිතා කන ලිඳකින් අපිට වගගේශේෂස්ත්‍රතින ලින්දකින් ඒ ලේ පොම්පරගන්නඕන හැතින ටැන්කට ඊරලක තැන්ක කරන්දවලතින ජය තමයි අපම බිදු ල සන්පානයදී ලබාගැනීම සිදු කරන්න ප්‍රධානනලියෝ සඇවිල්ල පාර්ෂක නලෝලින් අපි ජලය මේ විමෝච කරහ නැතැන් එමටස් හරහ මටවීම නැතැම් බිඳු වයෙන් වැෑසීම සිද්ව වන්නේ ල. එ දනය දරුණ අපිට ජලපොම්පයක් අවශ්‍යයි ඇයිජලපොම්පයක් අවශ්‍ය වෙන්නේ ජල ප්‍රබවේ ඉඳම් ඉහල්ලට අපිට ජලේ ලබාගන්න. හරි ජල ඒසවීමට ඉස්ප්‍රීංක්ල ක්‍රමයේදීමෙන් අධි පීඩනයක් සහිත විශාල පොම්පයක් මේකෙදවශ්‍ය වෙෙන් ස්පින්ංක්‍රක්ලේද අධි පීඩනයක් සහිත විශාලපොම්පයක් අශන නමුත් මේක දහීමම අවශ්‍යවෙෙන්න්නේ ජලය බිඳදු වශයනුයි පතිත වෙන්නේ විශාල පීඩනයක් අවශවෙන්නහ ඉස්ප්‍රින්ක්ල ක්‍රමයේදී වගේ අධික පීඩනයක් සහිත විශාල පොම්පයක් මේ සඳහා අවශ්‍ය වෙන්නේ නැහැ එකක් විශේෂයෙන් මතක් තියාගන්න දරුව පිල්ටරෙක් ඇයි පහලටන ජලය පෙරා පිරිසුදු කිරීමට තමයි දරුවනේ අපි පෙරහන් ඒකකයක් ඒක එකක්වෝ වැඩිසංකෑාවක් භාවිතා කරන්න ඕන මොකද ජල ප්‍රභවයා අනු අපිටේස සඳ සුදුසු පරහනක් සුදුසු පිල්ටරයක් තෝරාගැනීම වැගත්වවා දරුවුණේ මොකද මේකෙදී අප ද්‍රවය සහිත ජලයම විමෝචක තුළින් ඒවත් වෙන්නේ නැ ඒනිසා පිරි විමෝච්චක ිපර්ස් අහිර වෙන්න පුළහඳුවපති ඒකයි අපි අනිවාරෙන් මේ පෙරන භාවිතා කරන්න පොහර ඒකයා එනම් පිරිසිදු වෙන ජලය සමඟ පොහර ඒක කිය තුළදී පහර මිශ්‍ර වෙන දරුවේ පිරි සිදුරලා ජලයත් දෙක්ක කෞද්දරුවන ජලය සමඟ පෝර ඒකය තුළද පොහර මිස්ත්‍රවීම සිද්ධියන දරුණේ ජලයයි පෝරයි දෙක එකට අපිට සැපීම සිදු කරන්න පුළුවන් මේ ජල සම්පාදන කමේදී. ප්‍රධාන නල පිරිසුදු වන ජලය ප්‍රධාන නලව සිතමයි දරුවුණේ ගමන් කරන්නේ මේ සඳහ පොලි එතිලීින් හෝ අප අර කලින්කි වගේ ඇල්කතන් නල භාවිතා කිරීම සුදුසර්ශ න මේ ප්‍රධාන නනවලට සම්බන්ධව ප්‍රධාන නලට සම්බන්ධව දරුවනේ බෝග පේලිවල එක පැත්තකින් බෝග පේලිවල එක පැත්තකින් ප්‍රධාන නලීට සම්බන්ධව මෙම බෝග පේදීවල එක පැත්තකින් කගා පාර්ශි බෝග පේලිවල එක පැත්තකින් පේලිවල පැත්කින් හෝ දෙපත්තකින් පාර්ශික න දර මේ මං ඇද දිනක දෙපත්තකින් යදතින එකො එක පැත්තකින් එමනතන් දෙපැත්තකින් පර්ශි නල යො දන්න පුළුවන් මේ ප්‍රධානනලොට සම්බන්ධි ලතියෙන්න්නේ බෝග පේලිවල එක පැත්තකින් හෝ මේ වගිතය දෙපැත්තකින් යෝදන්න පුළුවන් රමක් තුනේ ශක්තිමත් පොලි ඇතලින් දරුණ මේ පාර්ශික නල මේවා තරමක් තුනේ ශක්තිමත් පොලි ඇතිලින් වලින් පිසී නල ඒවාගේ මේ ගොලු පාරජම්බූල කියරණෑ වලට ඔොරොත්තු දෙන විදිහට කාබන් අඩාගු මූලද්‍රා වලින් යොදල කලු හෝ දුඹරු හූ අඳුරුවාර්ණයකින් යුක්තව නිපදලතල ළු දුම්බර හිමටතන් අඳුරුවවාර්ණයකින් යුක්වයි දරුණනිේ මේවාන් නිපදවල තිීන් එකත් මතකතිග. නැ අප කියවා එවටමද ්‍රිපර්ස් කියලා ්‍රිපර්ස් කිය කිය එම එමිටන එමිට් කරන්න ජලය ්‍ර කියලාපි කිය අපි විසිරි ජල සපාන දදාගත ස්ප්‍රංක් හෙට්න විසිරුම් මිස්න මේකද එමිටර්ස් නැත ්‍රිපර් දාගන්න හරි හිනම් පාර්ශික නලතුරින් පැමිණ ජලය දරුවනේ හෝ පොහොර මිස්්්‍රනය විමෝචක මගින් ශාකමුල් අසලට බිදු බැගින් බෑසීමට සලස්න චකම ම බිඳදුවගින් වැසීමට සලස්සනි දරුණ මේ ජලය හරි ඒ වගේම මේ බිදු ජල සම්පාදන ක්‍රමයක් සැලසුම් කිරීමේදී අපි බලමු මොනවද මේ සැලක යුතු කරුණු කියනක සම්බන්ධයෙන් අපි බලමු දරුණේ බිදු ජල සම්පාදන ක්‍රමයක් සැලසුම් කිරීමේදී සැලක යුතු කරුණු විශේෂයෙන්ම මේ වායව ජල සම්පාදන ක්‍රමයකට සමානය. වයෝජල සම්පාදන ක්‍රමයකට සමාන අපි බලුම්පොඩ්ඩක් මේ ක්‍රියාවල. ිදු ජල සම්පාදන ක්‍රමයක තියෙන ගැටලු තමයි පුතේ ජලපොම්පය ක්‍රාත්මක නො වන්න පුළුවන් ඉන්ද නොහෝ විදුලි බලය ලබාදීම ඇනහිටීම සිද් වෙන් උනහම සිද්ුව වන්න පුළුවන් ජලයේ කාන්දවෙන්න පුළුවන් පුතේ වගේ. ඒවාගේ නලපිරීම් තියෙන් පුුවන් නල එකනෙක් හොඳින් සම්බන්ධ නොවීම සිද්ධවෙන්න පුළුවන් ජලයේ නියමිතාආකාරයට මේ වගේ විරජනය එමට නොවඩ පුළුවන් දරුවන ඒවාගේ මේ විමෝචක මිටස් අවහිර වන්න පුළුවන් විද අ අපදරක් නිසා ්‍රිපර්ස් මෙ අවිහිර වඩ පුළුවන් දරුණ. ඒවත් ජල සම්පාදන ක්‍රමය ඇතිවවෙන්න පුළහන් ගට බිදු ජල සම්පාදනය වාසිවල්ටයන් ජල සම්පාධන කාර්යක්ක්ෂමතාව පැහැදිලියුම වැඩීනි පුතේ ඒගැන කියන්න ඕන මේ ක්‍රමය සඳහා ෑයෙන වියදම විසිරි ජල සම්පාදන පද්ධතියට යන වියදමින් කොච්චරද සීයට පනහත් හැත්ත පහත් පමණුවෙන් නිසා මේක මූලික වියදම අඩුයි නඩත්තු කිරීමේ හාකංකර වියදම් සාපේක්ෂ වඩ දරුව. කරද ශන ල් පලාලටි ත්කිරීම ගේ වල්රන්න වශන වල් පලට ල මූල මන්්ඩලේ අසල ප්‍රදේශ නිතරම ශේත්‍ර ධාරිතාව තියෙන දරුවුණේ මුල මන්දරියවටනේ තෙත්වෙන් ඒ නිසා ජලාවශෝෂන කාර්යක්ක්ෂමතාව වැඩි බෝගවර්ධනය වගේම අස්වන්නත් වැඩි. දරුවුණේ බෝගවර්ධනය වගේම අස්වන්නත් වැඩි එකත් විශේෂයෙන් මතක තියාගන්න ඕනේ දූලපුතාල පස මතුපිටින් ජලයේ ගලායාමක් නෝන නිසා පාන්සු කාදනය අඩු ල පස මතුපිටින් ගලාගෙනයාාවක් නැෑනි පුතේ සෆේස්ත්‍රනෝ එකක් නැහනේ මතුපිට අපපදාවක් නැහැේ දැන් අපි දන්නවා පෘෂ්ටියය ජල සම්පාදන ක්‍රමෝල්ද අර ජල සම්පාදන එලයි ගුර කඩල එමනත්තන් සයිපන නලයක් නැන් ගේටඩ පයි්හකින් මේ දරුණ සිදුරු සහිත නලවලින් පිට වන ජලය අපි දන්නවා ශේස්ත්‍රීය අපි පපදාවනත මතු පිටිින් ගලාගෙන හිලා තේස්ත්‍රය පුරමයන් එකද අප දන්නවා ජල කාරයක්ක් සතාවය අඩු ජලයපතියන්න පුළුවන් හැකියාවත් විශාල වසයෙන් වැඩි මේ පෘෂ්ටීය ජල සම්පාදන කමෝලදි. එන මේ බිදු ජල සම්පාධනයකදී අපි දන්නවා පස මතුපිටින් ජලය ගලායාමක් එන්නේ නැහැ දැ බෝගයේ අපි ගත්තොත් ගත්තොත් මේ බෝගයේ මූල මණ්ඩල කලාපයාවට තමයි දරුවනේ තෙත්වීම සිදුවෙන්. ශාකය මේ බෝග මූල මන්්ඩල කලාපයවටයි පස එත්වීම සිදුවන්න. ඒ අරෙන්න්න පස මතුපිටින් ජලය ගලාගෙනන්න සැෆේස්ට නෝ් එකක් සිද්ධවෙන්න. එක මතුපිට අපදාවයක් සිද්ධවෙන්නේ නැහැ පංශු කාදනයක් අවමයි. එහනම් අපි කියනවා. පස මතුපිටින් ජය ගලායාක් නෝල නිසාමොකක්ද වෙන්නේ සොයි දක්ෂණ අඩුව පාම්ශි කාදනය අඩුයි දේපුති. ජලයේ සැපීමට බිම් සැකසීමක් අවශ්‍යවෙන්නහ ජලය සපයන්න බිම් සැකසීමක් අවශ්‍ය වෙන්න. ලි දන්නවා මේ ල පසමතු පටන් එලීමම සදකරන්න පුළුව. හරි ජලයත් සමග පොහරය දීම හැකි නිසා වේදම අඩුකරගන්න පුළුවන් ම්කරුසම අඩුරගන්න පුුව නැත වෙන පුහර දන්ට සමය දන්න වශයන වැඩ මුදලක් ෑවන්න පුුව ඒ ද ිතුර කරගන්න පුලුව මක තියාාගන බෑව්ම සුලං අධි ප්‍රදේශලටත් මේක සුදුසු. අපි සුලන් අධි ප්‍රදේශලට දක් විසිර ජල සම්පාදන ස්්‍රීක්ල රිගෂ එක සදුසු ඉන්නහ නමුත් අපිට මේ විශේෂයෙන්ම බැවම්මා සුළන් අධික ප්‍රදේශවටත් සතුොදුසු ජල සම්පාදන පද්තියක් ඇවොත්පුතේ. අනි වාරය මේ සද සොදුසු සුද්‍ර ජල සම්පාධන පද්ති තමා පුතේ මේ බිදුු ජල සම්පාධනනන් අපිෙන ්‍රිප් රිගසන් සිෙටම්ම එකක් ගහන්න පුළුවන් අපිට බැෑවම්මා සළලන් අධි ප්‍රදශවලට සතුදුස ගටලුවක්නෑ ජලේ බිඳු වශයෙන් පතිත වෙන්නේ බෝගේ මමුල කලාපයාාවට තෙත්වීමයි සිද්ධුව එ නිසා ගැට්ලුවක්නෑ අපදාව අඩු නිසා පිදාන අපපදාවවෙන්න හැ රසම ෙති පාසුකකාදනය අඩු. ගේ සුලන් අධි ප්‍රදේශවලට තිබත් ගැටලුවන්න්නේහ මේ පසේ මූල කලාපේ ල මන්ඩල වටයි තත්ව සිද්ුව වන්නේ ජල විසිරීමද තම විසුම් ජල සම්පාදනය තම අධික සුලන්තියන ප්‍රදේශවලති බාධ ඇතිවන් නොත් මේ ෙදි හම් බාද ඇති වන්න හරි ජල සම්පාදනවා ිස් ඇඩවන්ටේ් ටිකුත් බලමු අවාන්සිවාසසි වගේ මෝනේ අවාසිත්්‍යය වන්න පති ශිල්පිය දැනුම් අවශ්‍යයි මූලකවියද තරමක් වැඩි අරකට ඩ ඩුනත්ේද. පක්ල රිග සිරු ල සම්පාදර ඩනොත් එකක තරමක් වැඩි. ජලයේ තියන අපදරාවේ නිසා මේ විමෝජක අවහිර වෙලා ජලසැපියීමට බාධ ඇතිවන්න පුළන් මටස් බ්ලොක් ඩ පුළුවන් හරි බෝගමුල් ජලය සොයාමක් නොමැති නිසා මේකති බෝගමුල් ජලය සොයාමක් නෑ මූල කලාපයාවට ජලයත එත්තෙනවානි ඒක නිසා මතුපිටට පමණක් සීමාවීම නිසා ශාක ඉදිරී වැටීමේ හැකියාවක් තියන් මතුවිට මන ීම නිසාශක ද ට හක . මොකක් දෙගෙට ඒෙතු මේ බෝග මුල් ජලය සොයායාමක් නැහැනේ ඒ නිසා මේවා මුල් මතුපිට පසේ මතුපිට ස්තරයට මතුපිට පමණක් සීමාවීම නිසා දරුවුණේ ශාක ඉදිරී වැටීමට හැකිිය අවත් යෙනන හිම වදානමක් තියෙන්න්න පුළුව. හරි බල බිදු ජල සපාදන පදධතියක කොටස්ටිකක් දරුණේ මේක ඇද තිෙන. මේ බලන්න බෝට සෝස්්‍යක තින පපුති ජල ප්‍රභවේතින. බලන්න පොම්පේකින් ජලය ඇද ගැනීම සිද්ධ වෙනවා ජලය ඇදගැනීම නදරුවනි ඊට පස්ස බලන්න චෙක් ෑල්ල එකක් පට ලයිස් ඉන්ජෙක්ටරයක් ති නො ප්‍රයිමරි පිල්ට එකක් තිනාපුති බලන්න ප්‍රසගේජ එකක් එක්ක මේ වැෑල්ල එක තියෙනෝ වටමීට සබ්මන් නේදරුණ මීටර එකක් තියනවා ර සකඩරි ෆිල්ට එකක් මේ බලන්න ෆලෝ කන් controlල් රගුලේට එකත් දරුව මේ පෂ රගුලට එකත්ති නො වැැල්ල එකක මෙ බලන්න රට් ඒ වගේම මෙතන බලන්න ගෝට මීට එකක් ජල මීත්‍රයක්තියෙනවා සබමන් නද උප්‍රධානතියන දරුවනේ ඒ වගේම අපි දන්නවා රට් මේ බලන්න ඊට පස්සේ එමිටස් මේ මිටස් පෙන්නතින ද මේ බ පර්ශික නල මේ බලන්න මේ මේ උප්‍රධාන නලව ඔස්සේ මේ උප්‍රධා නල ඔස්සේන මේ සේෂ්‍රට ජලය මේ පාර්ශෂක නල ශේත්‍රය ජලකන මේ දොස් ලින් පෙන්නල න බලන්න මේ වගේ ෝස් ලින් පෙ තින මිටස් ම පෙන් න්න මේ ොස්ොලල්ින් පෙල් ලති අපිට වැදගත්වීම මේ මිටස් ම ොට්ටක ඩීම මිටස් දක්න මේ ොක්ක දක් මිට දක් හරිමන් පෝට් ප මේන් ප්‍රධාන උගලා හනෝ ් අපිට යිට නේමන් පෝ්ක් ඇමිටී රයි හරි බිඳ දස්වාපන්න පද්ධතියඇත්වෙන් හරි බද සබර පද්ක කොටස්්ටික දරුණීම ති කොටස්ටික ම්ගලතිී ෆයි බලන වගශේෂත්‍රය කොත්්තර පිරිසුද්දු කියලලන මෙ බලන්න යම් ප්‍රමාණයක් මේ මල බද පි පැ තු මෙතර පැ ති මුූල බඩලබට විතරයේ තෙත්වීම සිද කෙසිල්ගක් ඩිප් ිග න කදදාලා තියන බලන්න මෙ බල මදි ව ගාවක් සඳහා සාර්ථකෝම ලනබ මේ බූමිය බලන ලස්සට ේටෙන් කල තින විදි ප නි පරක්ෂ පොත්තන්තින කාර බල දරු මිදවගාව සාර්ථක මදිද වගාවක් බිඳදු ජල සම්පාදනයක් බලනොම බෝග ූල මන්ඩල අවටතමයි තැත්ව ීමක් සිද වම බලන ජල සම්පාන පද්ධයක් මේ ජනල එනලතින අවස්ථාවක් දරුන් මෙතන සිහින් නලයයක් යෑන් විිබන්න්නේ සිහින් නලයක් මේ නලේ යන මාර්ගමක් ඇඳල පෙන්න්නනදරුනෙමි සිහින් නලමාර්ගයක් ගමන් කරන්න දරුව නෙම. තරත්ම පෙන්නම් කරන්න ඕෝගලනට මේ නලමාර්ග යන පාර මේ නළමාරගයන පාරම. රතුපාරින් දක්වලතිය නළමාර්ගගේ අයි දරුවුණේ නළ මාර්ගයන පාර. ඉතිං ඒවාගේ හැම නලේක හැම මේ සාාකයක් බෝගෂාකයක් අසලම ද්‍රිපය කත්තිනෝ දරුණ එමිටරයක් තිනවා එමිටරයක් තිනවා එමටරියෙන් තමයි ජලය බිදු වශයෙන් පතිතවීම සිද්ධුවන පති හැම ශාකයක් අසලම් එමටයක් තින එමිටරෙන් ජලයේ බින්දු බින්දු වශයෙන් ලබන්න දරුණ ලය බිදුු වශයෙන් පතිතවීම සිද්ධුවී. මගින් අපි දන්නවා මේ ෝගේ මූල කලාපය අවට තෙත්වීම සිද්ධවිම මේ බෝගයේ මූල කලාපය අවටයි දරුණේ තෙත්වීම සිද්ධ වෙන් මිදි වගාවක් සඳහා සාර්ථකෝමේ බිදු ජල සම්පාධන ක්‍රමයක් සැල්සුම් කරල ලබා දෙ ආකාරය දරුුණේ රුපෙන් පෙන්න්න මේ බලන්න මේ කෙසල් වගාවකට ඔබට පේන ඇතිමේ ජලය බින්ඳුව මෙන්න බලන්න මෙන්න මෙන්න නලේ දරුණ මෙන්න එමිට එකක්තිය නොමේ පිටතිං සවිකරල තියනෙම? online රිපය එකක් මේබන්න ඔබට පේනවනමම් පෙන්න්නන්න හරිනම වතුර වැටෙනවාම් පේෙනවාත්මේකි. මෙනි බලන්න බ දරුණේ ඉතාම සමීප රූපයක් තියන්ම බලන්න පපොල් වගවක් සොඳහා බිින්දු ජල සම්පාදන පද්ධතියක් සැලසුම් කළ බිදු ජල සම්පාන පද්ධතියක් කරහා ම බල දරුණ එම මේ පැොල් ශාක ූල මන්ඩලවට තෙත්ති මක්සිද බන එමිටරයක් මේ පැත්තට පෙන් ලතින දරු මේ බල මෙති විමෝචකයක් මෙ බන්න විමෝචකයක් එමිටර එක. पක් මේක ऑ ऑन ाइ प එකක් දරුණने මේ रिपස් इन लाइ पस ऑන් ाइन रिपस ला देखක් ොකම ිටති සවිකර ඩිපයක් තන් විමෝ දරුණ ති විෝच ල බිंदදු බිंदු පතිත වන में डොट් එකයි देखයි में तुनाයි හතරයි පාई හएයි में හතා යි ම බ में බන ජලබින්දුම जाලබින්දුම ලබින්ද ස ෝ ති රතු ප රතු ෝ එක තු ම ත බට ම සම පපේවා ම හොද සමිපරූපයක් අරදිල තින ජලය බිඳු වශයෙන් පතිතවීම ඉතාම නිවැරදි පෙන්නුම් කරලදි නොදරුවන මේ අවන්ලයින් ඩිපරයක් ත්තම් පිටතින් සවිකරලද ඩිපයකත්තම ට එකකට මේ බිදුු ජල සපාන තියන බලන්ට වගශේත්‍රය බලන්න කකාය බොකුත් ැන වගශේත්‍රය තෙත්වල අපදාවවෙඩ අහරම මකුත් හැ හරි සැන් ලෝම් කලේ කියලා බලන්නම ඩිපර ය ඩිපය එක එමිටරේ ට සම්බන්ධලතින නමිරය හරි මේ පීඩන හානිිපූර්ණ නොෝන ්‍රිපර් පෙන්ලතින් දරුවනය පීඩන හානිපූර්ණ ද්‍රිපර්ස් පෙන්ලතින් දරුණ ද්‍රිපස් ්‍රිපර්ස් සොලයි ඇතුළට දරුවුණ ්‍රිපර එකක් ඇතුළේ නිබලන් සකස්කලතින ආකාරය පීඩන හනි පූරණ ඩිප රන ේත්‍රය කොහද කියලම පැපොල් ද ේත්‍ර ච පරක් ේ පිසු ද න බෝගෂක්ක විතරයි ප්‍රධානාව පි දැනතිී සැලසු කර ති ලබද ය බිදු වසය ල බලම පැොල් සාර්තක සිද කරලති ආකා දරුණ. ප්‍රධාන උප්‍රධාන නළලාහරහා පාර්ශික නලතියනු අපි ස්සරහට මෙතනින් බලාගන්න පුළන් මෙතනින් පස්සමේ විසරුම් ජල සම්පාදන පද්ධැති පිළි මඳෝ දරුණ ප්‍රධාන වශය බිදු ජල සම්පාදනය ගැන අපි විස්රාත්ම කොතා කරඩ යන දරුණුම මෙතැන්ටි බලමු ශේෂ්‍රකට ජලය සම්පාධනය කිරීමේ ක්‍රම අතරින් බිඳු හා විසරුම්ම ජල සම්පාදන තමා දරුවනේ කාර්යක්ෂමම ජල සම්පාදන ක්‍රම දෙකවෙන් හගතම ද ්‍රේ හන ලන් ේස් ේට ල සම්පාධනය කරන ජල සම්පාදන ක්‍රමතුරින් මේ කාරයක්සම ජල සම්පාදන ක්‍රම දෙක සඳහන් කරන්න කෙට පුද හන අපට කෙලීම යිනතු කියන පුළන් කාරයක්ෂම ජල සම්පාදනකම දෙක තමා බිදු සහ විසුරුම් ජල සම්පාදන. අපිට කියන්න පුළුව බ සප ර හරි ාග ිය ොද න නි දක්ව සම්පද ය සුන්. මෙන්න නිවැරදි අරථ දැක්කීම බලන්න දරුවන් පීඩනයක් ඇඩතේ පාර්ශවික නලපද්ධතියක ගලා යන ජලේ ජලේ මොක් ඇත දාදනය දේපති ගලාගයන්නේ පීඩනයක් ඇඩතේ යම් කිසි ප්‍රශනය කත් යනවා නලයක් තුළින් ජලයේ ගලාගෙනයන්නේ යම් පීඩනයක් ඇතතිති පුතේහි නම් එක ස්තීරෝබට මතකන එහනම් දරුවනයේ පීඩනයක් ඇඩතෙක් කොහෙද පාර්ශවික නලයක ගලා යන ජලයපුතේ ජල විමෝචක තුළින් එමිටස් රිපර්ස් තුළින් මොන තුළින්ද ජල විෝචක තුළින් ජලයේ බිින්දු ලෙස ලබා දෙන ක්‍රමිය ජලය බිදුු ලෙස ලබාදන ක්‍රමයා අපි බලමුද එකට කයිරට් කරු වෙනත් පාටකි පීඩනයක් යරත පාර්ශිවික නලපද්ධතියක ගලා යන්න ජලය කොහෙදපුති පීඩණයක් ඇරත පාර්ශික නලපද්තික ැි දැටමදන්න. ප්‍රධන ලයක දෙපසින් නත්තංුප ප්‍රධාන නලෙක දෙපසිං ශෂේෂත්‍රය තුළු පීඩනයක් අරතේ පාර්ශවික නලපද්ධතියක ගලා යන ජලය ජල විමෝචක තුළින් ජල බිදු ලෙස් සලබාදන කමය ජ විමෝචක තුළින් ජලය බිදුුලෙස් සලබාධන ක්‍රමය අත්තමයි දරුවුණ බිදු ල සම්පාදන ක කිය ැන විභාග සේරමල ක ුුවම් ද ා ද ඩ පා ල දරුණ යි ප ගට ිට ර හ ති මට ස් ර හන මටි අපි හට බලග බලන් ස්සල් ම දරනේ ජල ප්‍රවේී න මෙතරනම බන්න ජල ප්‍රබවී නි දක්තිනන ෝස්ක ජල ප්‍රබවී ඔව මේ බන ජ ප්‍රභවී න දරුණ ජල ප්‍රභවීතිී න ේ. පොම්පේතින දරුණේ මෙත නිල් පාට මෙ තින ජල පොම්පේ දරුණම ජල පොම්පේ මේ ජල ප්‍රබවවෙේලින් ජල පෙරහන් ඒක කේතියන අදරුණට පස්සම ට පිල් වි් එක තිෙනවා ජල පෙරහන් ඒක කේතියන අදී පති පොහර ඒක කේතින අදරුණේ ජලය සහ පොහල මිශ්‍ර රීමට අවශ්‍යය පිදන්න ජලයේ සහ පොහර එකවර සැපීම සිදු කරන්න පහර ඒ කේතියෙනු යි් මෙන්න ප්‍රධාන නලේ ති ්‍රා ල දරුණ ම නිල්පට ලුර ්‍රාන ප්‍රධාන නලේදරුණි. ප්‍රධාන න නලේට සම්බන්ධිත න දරන ප්‍රධා ලින් ශේෂ්‍ර දිසට ගමන් කර නලයක් වෙම ජුතුවතින දරුණ මේ නිල් පාටින් ලකරුතු කරලතින එම ප්‍රධාන උප ප්‍රධාන නලේදරුණි මේ උප ප්‍රධාන නලේයට සම්බන්ධෝ ශේෂත්‍රය තුළ වගා භූමී තුළම මේ පැල නැත්තං. කාර නියමත පරතරයකින් සමාන පරතරයකින් සංස්ථාපනය කර තිෙන බෝග හරහා යන උප්‍රධාන නලේ හරහා උප්‍රධාන නලින් සම්බන්ධ වෙලා ගමන් කරන පාර්ශයක නලති නොදරුණි මීතිනි පාර්ශයක නල මම නිල්පාඩන් ොටක්ඇත්තින මේ පාර්ශක නලවට දරු ීතින පාර්ශික නල සම්බන්ධවෙන්නේ උප්‍රධාන නලේගවිමි උප්‍රධාන නලේට සම්බන්ධවෙලා මෙසේස්වී පර්ශික නලති නොදරුවුණ පසම තතිය මේ ඩොට්ට එකක් විමෝචකයක් විමෝචකයට ෝ මම් ලාට මේ වෙනත් පාටකින් ඩොට්ට එකත්තියන් යන දරුවනනි නෑ මෙතනින් නලේ තුළම ඩොට්තියන් යන්නේ විමෝචකවල එමිටස්බලන් විමෝච හරි මේ තිය විමෝච ්‍රිපර්බඒ විමෝචකයකින් තමයි ලැබ් වැටිච්ච බින්දුු වශයෙන් ජලය වැටනු ස්ථාන තමයි මේ දරුවනි පහල මේ බෝගයේ මූල මන්්ඩල කලාප තෙත්වීමට ලක්වවෙල තින බලන හැමතනකොමේ මං මේ පහලින් ඩොට්ට එකකත් තියන තෙත්තලලා තියෙන මූලම්ඩ කලාපේටයිල්ල හන් ොට්ටකක් තිය දරුණ මං මේ පහලින් ඩොට්ට එකක් තියෙන්නේ තෙත්තලා තියෙන මූල ම්ඩල කලාපේ දරුවුණේ මේ තෙත්තලා තියෙන මූල ම්ඩල කලාපයට තමයි මං මේ පහලින් ඩොට්ටකත්තිෙන් ජලයේ බිදු වසයෙන් පතිතවීම නිසා බෝගේ මූල ම්ඩල කලාපය අවටයි තෙත්වීම සිදුල තියන්නේ මේ මූල මන්්ඩල කලාපේ අවට තමා දරුණ ම මේ හැමතැනම ඩොට්ට එකක්ත්යන්නේ පහලි මේ පාලිින් ඩොට්ටක්ත්තර තියෙන මූල ම්ඩ කලාපේයාවට තත්තර තියෙන ිබලන්නේ හැම තැනම මූල ම්ඩල කලාපය අවටයි තෙත්වෙල තියෙන ම හිත නම්රන්න පහසේ මේේරූපියයෝට නැවතත් බැලොත්ත අපි ජල ප්‍රභවීතියනව දරුණේ ජල පොම්පේ තියෙනවා ජල පෙරහන්නේ එකගේ තියෙන හඒ එකගේේතියෙනවා ප්‍රධාන ලතින දරුණට සම්බන්ධ මේ ශේෂත්‍රීමේ ඇතිින් ගමන් කන්න උප්‍රධාන නලේතින දරුණ. ඉට පස උප ප්‍රධාන නලයට සම්බන්ධ දෙපසින්තියෙන පාර්ෂික නලතින දරුණ. මේ පාර්ෂික නල්ලට සවිලතින විෝච නම් කලදදින ඉහලින්තිරතිෙන ෝ එකක ෝචක යිතියෙන දරුණනි. එමිටරේ ඉන්ලයින් රිිපර්ස් Onlineයින් රිිපර්ස් කෙලාකාර දෙගත්වන පුතේ නලයේ ඇතුළතින් සවිවූ සහ පිටති සවිවූ විෝචක විදියට එමිටස් විදයට දරුණ. ඒ විමෝචකයිතියෙන් ඒනම් බිින්දුු ජල සම්පාදන පද්ධතියක අඩංගවිවතු උපාංගටිකයි දරුවනේ මේ රූපෙන් පෙන්නුම් කරන්න ජල පොම්පේටයන් දරුවන් ජලයේ පීඩනයේ කාකාරී තත්ත්වකයෙන් පවත්වවා ගැනීමට දරුවනී සුදුසු කේන්ද්‍රාප සාරී පොම්පයක් මේ එක වාා විතා කරන්න ජලයේ එසවීමේ සම්ප්‍රදායගක නොවන උපාගේ ඇත අප ආදරණය දොල පුතාලත්තක මේ වෙනකොට සාකච්ඡා කල්ලා අවසන් කල්ල තියෙන දරුවුණේ සම්පූර්ණයෙන් ම අපි මේ කේන්ද්‍රපසසාරි පොම්ප සහ පිෂ්ටන් පොම්ප ගෙන කතා කරලා තින දරුණේ එනම් මෙ හිෙදී අපි ජලයේ පීඩනයේ කාකාරීව ලබා ගැනීම සඳහා මේ බිදු ජල සම්පාදන පද්ධතියකට අපි සුදුසු කේන්ද්‍රාපසසාරි පොම්පයක් තෝරගණඩ අ වශ දරුව. මේ ජලපොම්පේ කාර යක්ක්ෂමතාවේ සියයට පනහකට වඩා වැඩි විතු දරුුණි. මෙලස් තෝරගන්න ජලපොම්පේ කාර්යක්ක්ෂමතාවේ දුවේ පුතේ සීයට පණහකට වඩා වැඩිවෙෙන්න්නු මදදයාගන්න ප්‍රධාන පාලකක මේන් කන්ටරෝල් නිට් එක දරුවනේ මේ පද්ධතියේ බිදුුජල සම්පාදන පද්ධතියකඒ ප්‍රධාන පාලකයක තුළ ජලපරනය තිෙනව දල ජලපෙරණ. ල ප්‍රෝලින් බාගන්න ජලේ අපිදන්නවා විධා පද්‍රවී අඩුවන්න පුුවන් දරුවුණේ මේ අපද්‍රාවේ නිසා විමෝචක කෙලින් අපි ජල සම්පාධනකරොත් මේ අපද්‍රාවී සහිත ජලය මගින් විමෝචක අවහිරවීම නිසා දරුවේ මේ ක්‍රියාත්මවෙන් නැතිවෙන්න්න පුළුව දරුවුණේ ජලය නිමතආකාරෙන් අපි දන්නවා මේ පද්ධතිය තුළ ජලයගලා යාම සිදුව එන්න හැ විෝජකා විහිරුණට පස බ්‍රිප්යිස් බින්දුවසෙන් ජලය පතිව සිදුවන්න හැ දරු. ඒනන් ජලපෙරන භාවිතා කරල මේ ජල ප්‍රබෝලින් ලබාගන්න ජල තින පද්‍රවේ දරුව. ඉවත් කරලා ජල සම්පාදන පද්ධතිය අණන්්ඩව පවත්තගෙන යන්න න දේපතිේ ජල ප්‍රභවේ පිරිසුදු බව අනුව අපිට පෙරන අවශ්‍ය වෙන. පවිත්‍රතාව අනුව ඒ සඳ සුදුසු පෙරහන් වෙදා ගණඩ වෙනවා දරුවනි. පෙරෙන වර්ග කිහිපයක් එක වර වුුණත් භාවිතා කරන්න පුළුවන්. පීඩන පාලනය කරන උපකරණ දරුවුණ වායුහා රික්තක නිදහස්කිරීමේ කපාට පීඩන මාපක ජල කරාම ජල මිනුම් උපාන්ග දරුවනි ඒවාගේම ජලය ආහාපසු නොගලන කපාට ර්ණව හෝ අරදව සස්වයංක්‍රීව ක්‍රියාකරන අපදරවිය සෝදා හැරීමේ කපාට අශ්‍ය නොදරුන් ඒ දේවල් අවශ්‍ය වෙන ප්‍රධාන පාලක ඒක යටති ප්‍රධාන පාලකයකට පස්ස මේ අවශ්‍ය කරන දේවල් දරුන් පටිගයේ නිුට් එක ජලම්පාදනය කරන්න ජලයත් එක්කම අපි දන්නව පොහර මිස්්්‍ර කරලා මේ දෙක එකවරයවන්න පුළුවන් අපිට ස්්‍රමය වගේ මුදල් ඉතිරි කරගන්න පුළුවන් මේ කෙද හරටැන්කික්කා දාළ උපාග තිෙන්න්න ඕන මේ එකකට පහර ප්‍රමාණයේ සාන්ද්‍රනය හා පරිමාව සමාන උපාතිෙන් ඇවීමට මේ උපංග අ වශ්‍යයන අදරූර එකත් විශේෂෙන් මත වියග ප්‍රධාන හා උප්‍රධාන නලපද්ධති මේනන් සබමන් ලයි සම්පාධනය කරන ජලය රැග අරගනයන් ඉහල ධාරිතාවකින් ුතු ශක්තිමත් පවC නලDP එවාගේ LDPහෝ ඇල්කතිී නල පොළොවත්තල සුබුසු ගැඹුරකින් දරුවනේ වලල්ල සකස් කරනු පොලොවතුන සදුස ගැඹුරකින් වල්ල සකස් කරගන්න අපිට අවස්ථාව තියන ලක්ටරල් අයි එක නැත්තං පාර්ශිගනල පද්ධති දරුණේ බෝගයට අදාලෝ අපිට ශේත්‍රයේ මෙසි පරතරයකින් යුක්තව පොළො මතුපිටින් යොදන පාර්ශික නළ මේවා. සපේ එකකින් පොළොව මතුපිටින් යොදන පර්ශෂක නල ශක්තිමත් වුණී LDP ලින ලෝඩෙන් සිට පොලඇතිලින් හෝග අහරි එDPE නල මේ සඳහා අපිට යුදාගැනී උස්සිදු කරන්න පුළන් දරුවනි විමෝජක ගැන එක කතා කරන්න රිපස් නැත එමිටස් කියලත් අි වට කියනු බලන්න දරුවනේ ශාකෙන් ශාකයකට එකාකාරීව ජලය නිකුත් කිරීමට පුතේ අපිට මේ පාර්ෂික නල ඇතුළත සවිර ලද විමෝචක පදධතිවලට අපිකෙනවා ඉන්ලයින් රිපර්ස් කිය නේ ඇතුළතින් සම්බන්ධ කරන සවිකරල තියෙන්නල ඒ වගේම නල පිටතට සවිකරන විමෝචික සහිත පද්ධති අප න් Onlineයින් රිපර්ස් කියර දරුණේ හඳන්වන් මේ ආකාරයට අපිට ආකාර දෙකක් ්‍රිපර්ස් හඳුරගන්න පුළුවන්. බෝග මූල කලාපේ ලඟින් පවතින ලෙස පරතරයකින් මෙව යොදාගන් බෝගයේ මූල කලාපේ ලඟින් පිහිටන විදිට පරතරයකින් තමයි මෙවා යොදා ගැනීම සිදු කරන්නේ දරුවන මතක තියාගන්න. ෝග ජලාවශ්‍යතාව යනුව විධ ජල ප්‍රමාණ නිකුත් කරන විසාර්ජක නැත්තං එමිටස් රිිපර්ස් නිපදවලතිය නොදරුණේ හරි ඉදිරිටය බිදු ජල සම්පාධන පද්ධතියක් මේ ක්‍රාකාරිතේ සිදන විදහ දුවේපපුති අප විස්තරාත්මක කොදැන් කතාරායන් හම බිදු ජල සම්පාදන පද්තියක් ක්‍රියාමකවෙෙන කියලා බල බිදු ජල සම්පාධන පදධතියක අපි දන්න විදියට අපි පැහැදිලීම බෝග මූල මණ්ඩල කලාපයෙන් ඉවත් වූ ජලප්‍රමාණය නැවත ලබාදීමට තීර්ණය කළ කාලාන්තරයකින් බිදු ලෙස ලැබීමට යෝගගලෙ සයි සකසන්න ඕනේ. මූල මණ්ඩල කලාපෙන් ඉවත් වූ ජලය. නැවත ලබාදීමට සැසුම් කලනෙන ිින්දු ලෙස ්‍රිප් වයිස් ලබාදීමටයි දරුණේ මේ පද්ධතිය සැලසුම් කරලතියනි කහොමද. බිදු ජල සම්පාදන පද්ධතියක් විශේෂයෙන්ම බෝග මූල මණ්ඩල කලාපේ දරුවේ. ඒ මූල මණ්ඩල කලාපයෙන් ඉවත්වෙච්ච ජලයයි නැවත ලබාදීමට මේ කටියුත්ත කරන්න ඒ සඳහා තීරණය කළ කාලාන්තරයකින් දර ජලය බිදුලෙස ලැබීමට යෝගගිලසයි මේ පද්ධතිය සකස් කරන්නඕනි එන ආදරණය දරුවනි ජල ප්‍රභවයකින් නිකුත් කරන ජලය අපි දන්න ෝට සෝස්සයකින් නිකුත් කරන ජලය ජලපොම්පයක් භාවිතා කල්ල මේ ජලය ඇදගන්න ඕනනි දරුවුණේ අපි ඒ වගේ ජල පෙරණය තුළින් ගමන් කල්ලා පිරිසුදු කරගන්න. ඊට පස්මේ ජලයේ ප්‍රධාන නලකරා යොමු කරනවා දරුවන ඒ නලයට සමාන්තරව. ඒ ප්‍රධාන නලයට සමාන්තරෝ සම්බන්ධිත පොහොර සැපයුම් ඒකකයක් තියෙනවා අපි දැක්ක. ඊට සම්බන්ධ කරල අවශ්‍ය අවස්ථාවලද පමණක් දරුවනී පොහොර නිකුත් කරන ආකාරයට අපිට කරාමයක් සම්බන්ධ කරන්න පුළුවන් ඒකට. පා න උප්‍රධාන නලයකට ඔබ දැක් ප්‍රධාන නලය ප්‍රධාන න උප්‍රධාන නලයකට සම්බන්ධ කල ති නොදරුවන්. ප්‍රධාන නලයේ උප්‍රධාන නලයකට සම්බන්ධය කරලා ශේත්‍රයේ කොටස්කරා ජලය රැගෙනයන ශේෂත්‍රයේ කොටස්ර ජලය අරගෙනය නව මේ උප්‍රධාන නලයේ මගේ. එක් එෙක් ක්ේෂ්්‍රවල බෝග අතර පාර්ෂික නල එරල තියෙනු. එක්ෙක් ක්ශේෂත්‍රවල මං විෙනත් පෑනකින්ී කඳින්න ක් මේ ශේෂටෝල බෝග අතර දරුවනේ මේ බලන් බෝග අතර මේ ආකාරයට පාර්ශිවික නල එල්ල තියෙන දරුවුණේ මේ ආකාරයට පාර්ෂික නල එල්ල තිරු ර් පර්ශ්ික නළමගින් තමයි දරුවනේ ඔබ දැක්කා මූල මන්දල කලාපේට අවශ්‍ය ජලය සපීමට ්‍රිපර්ස් යත්තං විමෝචක යොදලතිය මූල මණ්ඩල කලාපේට අවශ්‍ය ජලය යදීමට තමයි දරුවන මේ වගේ ්‍රිපර් යොදලතිී න මිට පරෙකින් ඉතු ඩිපර් යොදලතිය. බෝගවල මූලම්ඩල කලාා පීට ජලය බින්දු වශයෙන් පතිත වෙන්නේ මිරිිපර්ස් මගේ විමෝචක ඇතුළත සවිකර ලද ඉන්රයින් රිිපර් සහ පිටද සවිකර ලද න් Onlineයින් රිිපර්සා කාරිට අපිට හදුල්ල දෙන්න පුුවන් ි නලමගින් බෝගයේ මූල ම්ඩල කලාපේ කරා ජලය රගෙන යන බිඳදු වසයෙන් ජලය පතිත කරන්න වැදගත්වන සපේන ඩිපස් විමෝචික තුර තිනවා මේ විමෝචක පාර්ශික නල තුළ පිහිටන වර්ගේ මෙන්ම පාර්ෂික නලයෙන් පිටතට සවිකරන්න එකෙන පා නලේ තුළ පිහිටන ඉන්ලයින් රිිපර්ස්හ මේ නලේෙන් පිටතට සවිකරන්න වර්ග යන අපිකොටනවා මේ ඔන් Onlineයින් ්‍රිපර්ස් කියල දරුවුණ විමෝචක යොදාගන්නකොට බෝග සිටුල තින පරතරය අනුවමි අයුදාගැනීමට වගේම පර්ශ්වික නල ඒවගේම දවිපාර්ශික නල හෝ කවාකාර නලෙස බෝග වර්ග යොදාගන්න පුළුවන් මතක දයාගන්න හරි විමෝචකවලින් ජලය සපේයනොකොට දරුවනිේ අපිදන්නවා බෝගයේ ජලාවශ්‍යතාවේ අනුව මූල මණ්ඩල කලාපය තුළ පැතිරී අනආකාරයට ජලය සැපේන දරුවනි එනං ඒ ආකාරය හා පාන්සු ලක්ෂණ දී සාධකනුව අපිට මේකෙදති සපේන ජල ප්‍රමාණය මේ සඳහ ජලේ ලබා දෙන වේගේ වගේම කාලාන්තරයේ වෙනස්ෙන් ෝ නිදරුවුණනි මතගතියාගන් විමෝචකුවලින් ජලයේ සපය වනුකොට අදාලබෝගී ජලාවශ්‍යිතාවය ඒ වගේ ඒ අනුව මූලමණ්ඩලය පැතිරී පවතින ආකාරයබෝගයේ සහ ඒ පාම්ස ලක්‍ෂණ සාධක පාම්ශ අයිනය වියූහෙ වැනි පාන්සු ලක්ෂණයේ සාධකවලට අනුව සපේන ජල ප්‍රමාණය පපුති ේමේහිදී? වගේම ජලේ ලබා දෙන වේගේ සහ කාලා අන්තරයේ වෙනස් වෙන්ඩෝල් එක විශේෂයෙන් මතක තියාගත්. බිදු ජල සම්පාදන පද්ධතියක් මගින් ජලයත් සමගම බෝගට පොහොර ලබාදීම සිදු කරන්න පුළුවන් අපි එකට කියවා අප පටිගේෂන් කරන්න පුළුවන් මේ පද්ධතියෙට අපි සංෘරත පද්ධතියක් ලෙස ක්‍රියාත්මක වෙන නිසා දරුවනනි අපිට අකණ්ඩ ක්‍රියාකාරිත්්‍යයක් සඳහා නිස නඩත්තු කටයුතු සිදු කිරීම අනිවාරයම වැදගත්තිෙන. සිිරිදි නදත්තු කටයතු සිදු කිරීම නිවාර්රම වැදගත්ත නදවේ පපති එක අවධාරණි කරනවා මකතියාක සරල බිදු ජල සම්පාදන පද්ධතියක් නඩත්තු කරන ආකාරයයි අදරනී දරුුණ පිදැම්බලන්නයෙන්. කෝමද මේ සරල බිදුු ජල සම්පාදන පද්ධතියක් අපි නිවැරද නඩත්තු කිරීම සිදු කරන්න කියන එක කතා කරන්නේයන් චූෂණ නලය ජලය පිරිීති නොද කිය නිශ්චිත කරගන්නවන දරුවුණේ චෂණ නලයකය නොබ දන්නවා මේ ජල පොම්පේේ පොම්පේ ද ලක්ෂ න්න ත්ත අපි දන්නවා කේන්ද්‍රී දල අපි දන්නවා ජලප්‍රභවී දක්වා තින ජල ප්‍රබවීනේ ජලමට්ටම දක්වා අ තින නලේ දරුවුණේ චෂණ ලේ පු් පෑල් එක එම දන්නවා හල තින ෂ ලේ ජල ප්‍රභව තු පු පුෘෂ්ට න ෂ ල ජල පියී තිබුණවාදති කනක නිශ්ය කර ගන්නවන දරුවුණය ෂණ ල ගේ තමයි ද දරුවන අපි දන්නවාමේ කීන්රප සාර පොම්පේක ඇතිවන ද රික්තකත්ව කේන්ද්‍ර අසල හටගන්නා රික්තකතත්වේ නිසා තමයි දරුණේ චුෂණ පලයක් ඇතිවෙලාඒ මේ චෂණය ජලය මේ එහට ඇදගැනීමම් සිද්ුවවෙන්නේ මේ චූෂ ල නිරම ලෙන් පිල්ලති ොද කියනක ිට නිශ්චේ කරගන්න ඕනේ. පද්ධතිය කපාට නිල සක්‍රිය ල් නිස් වැෑල් හරිට ක්‍රියත්ම කරද කියලබලන්න කපාට තියෙන වැල් නිස ආකාරෙන් ක්‍රාත්ම කරවාද කියනක බව පරීක්ෂා කරන්න ඕනනි දරුණේ. පොම්පේ ක්‍රියාත්ම කිරීමට ප්‍රද ප්‍රධාන පාලකගේ මේන් කන්ටරෝල් සිස්තම්ම එක ුනිට්ටක තියන. උපංග අදාල ශේෂත්‍රපාලක උපාංග නිවරදි ආකාරයෙන් ක්‍රියාන් කරනවාද කියන එක පිළිබඳව දරුවනේ අවශ්‍ය කපාට විවෘත කර ති නෝද කිය එක පිළිබඳවත් පරික්ෂා කරල බැලීම අනිවාරයම සිදු කරන්න ඕන්. ජලපොම්පේ ක්‍රියාත්තුකොම් පිළිබඳ අවධානයමු කරන්න ඕේ. අත්‍ය අවශ්‍යම අවදධනමකර කරනත්තම ජලපොපේ ක්‍රියාත්මක නොද කියෙ පිබඳ ද පුතේ අවධානය කිරින් වැදගත්තෙන. ජලකම්පාදන ක්‍රියාවලියකට පසුපුුතේ නල අග පවතින කරාම විවෘත කරලා පද්ධතිය තුළ රැඳු ජල ඉවත් කරන්න ඕන දරුවුණේ එක ශවිෂ ෂස්තකතුරන්. ජලයේ තිබන රසානික ද්‍රව්විය කැටිගැසීම වැලක්වීම ඒවාගේ ඇල්ගීවර්ධනයේ වැලක්වීමට කටිකතු කරන්න ඕනෙ දරුවුණේ එමමුත් බ්ලොක්්ෙනනවා විමෝචක අවහිරවීම වලක්වා ගැනීමට රසායනික ද්‍රව්විය කලින් කලට යොදලා මෙවා සෝදාහැරීමත් විශේෂයෙන් කරන්න ඕන්. හරි පෙරණ යන්නේ පිල්ටස් දෙපස පවතින පීඩන මාපකවල පීඩන අගේට අනුව ක්‍රියාකාරිීත්්‍යයේ පරිීක්ෂා කිරීම සහ ඒවා පිරිස්සුදු කිරීම මනාව සිදු කල යුතුයි දරුවුණ මේ පද්ධතිය නිසයවරින් පවත්තා ගැනීමට නම් මේ සංවෘත පද්ධති හොඳයි. පෝරයදම උපාංග පිරිස්සුදු කරන්න ඕනේ දරුවේ පාර්ශික නලයක ආරම්භක විමෝචකයේ හා අවසන් විමෝචකයේ විසරජන පරිමාව දැන ගැනීමෙන් අන්න බලන්න. මේ ප්‍රධාන නලීට සම්බන්ධයලා තියෙනවා උප්‍රධාන නේ උපප්‍රධානය නලේකට සම්බන්දධ තියන පාර්ශ්ික නලේක තියෙන පළමු විමෝචකයේ සහ අමසන් විමෝචකය මේ කතාව නිවැර දිවාහ ගන්න දරුවනිබල මෙතිනි පළමු විමෝචකයේ මේ තියන මේ තින විමෝචක අංක එක අපි මේක හිතම අවසන් විමෝචකය ර්ස්ට එකයි අවසන්න අපි අලාස්ටකිල්දම් එනම් පාර්ෂික නලේක ආරම්භක මෙ ආරම්භක කෙල්දවනේ ස්ටා්ටික ාර්ි හරි එනං ප්‍රධාන නලයේ හරහා උපප්‍රධාන නලේ ගමන් කරනවා වසේ පාර්ශික නල සම්බන්ධ කල තියනවා. එනම් මේ පාර්ෂික නලයකට තමයි විමෝචික නැත්නන්ම් එමිට සම්බධ කල තියන්නේ භෝග පරතරය අනු අපි දන්නෝ පාර්ෂික නලයක ආරම්භක විමෝචකයේ. හා! අවසන් විමෝචකයේ විසරජන පරිමාව පලබිණ විෝචකයෙන් විසරජනය ජලපරිමාව සහ. අවසන් විමෝචකයෙන් විසරජන වන ජලපරිමාව. මගේිත දහස පැහදිී දුළ පුතාලන. පාර්ශික නලේක ආරම්භක විමෝචකේ හා අවසන් විමෝචකයේ විසරජන පරිමාව දැන ගැනීමෙන් දරුවනේ අපිට ජලයේදීමේ එකාකාරීත්වය ඇගීමකට ලක් කරන්න පුළුව. මොකන්ද කරන්න පුුවන් ජලයේදීමේ කාකාරීත්්‍යය අපිට ඇගීමකට ලක් කරන්න පුළුවන් කොමද පළමු විමෝචකේ විසර්ජන පරිමාව සහ අවසන් විමෝචකයේේ විසරජක පරිමාව මගින් දරුවනේ පරිමා දැන ගැනීමෙන් අපිට ජලයේදීමේ එකාකාරීත්වයේ ඇගයුම් කරන්න පුුවන් අපිට වෝටප්ලිකේෂන් යුනුෆෝමිචි එකක් කරන්න පුළුවන් දරුවනේ හරි එහනම් මේ වෙනස මේ වෙනස ීයට දහයක පරතරක නඩත්තු කරන්න පුළුව අන්නම් පුතේ මතගතියා ගන්න මේ වෙනස්ස බැලන්සක ර් මෙන්න මේ වෙනස කියකද සීයට දහයක පරතරක නඩත්තු කළ හැකිනම් ඉතා හොඳද පද්ධතියක් කියලාි එක හඳුන්න පුළන් මේ වෙනස මේන්ටේෙන් කරන්න සයට දහයක ප්‍රමාණයක වෙනස්වෙන්න ඇතිවන්. එනම් මෙම වෙනස සයට දහයක පරතරක නඩත්තු කළ හැකිනම් ඉතාහොඳද පදධයක් විදනේ හඳුරන්න පුළම් බෞ්වාරන පසුද අනිවාරය අපති පහුගේ වසකත් මේ ප්‍රශ්නය අනිවාරෙන් අහල තිබයි නිසා අවධාර්මයක නො මේ රුණුටගේ තාම හොඳින් අවධාරණය කරමින් අධ්‍යන කටයු තුළ නිර්තවෙන් හරි අපි බල බිදු ජල සම්පාදන පදධතිවල ප්‍රයෝජනවටයම් පුතේ ජල සම්පාදන කාර්යක්ෂමතාව වැඩි පුතේ. බිදුු ජල සම්පාදන පද්ධතියවල ජලසම්පාදන කාර්යක්ෂමතාව වැඩිහින් දනි පුතේ අපි වියලි කලාපේ සඳහා මේක ජල සම්පාදන කාර්යක්ෂමතාවේ වැඩි වලි කලාපේ සඳහා ඉතාමත්ම වැදගත් ෝගවන ජල සම්පාදන ක්‍රමයක් පද හු වදය තියෙන පපුති ලංකාව අන්ුරාධපුරේ පොන්න්න වගේ ප්‍රදේශ සිදු කරන වගාවන් සඳහ ඒකෙන දරුණ මේ පැපොල් වගාවන් සඳහ නේදරුණම විශේෂෙන්ම බිදු ජල සම්පාධන පද්ධතියක් අපි යෝගය කියන්නේ කෙසෙල් වගාවක් සඳහා නේදරුවනි විශේෂෙන් මේ ප්‍රදේශල අපිට මේ කෙල් වග දන පට රෝපි කෙල් පල දගන්න පුල මුොකද වයිර ෝගලට ප්‍රතිරෝධ දරුණ කැක් කෙල් වගාව සදා පැනමාරෝග වගේ ප ද වර ග ැන්නල. අපි පටකරෝප ෙල් පල දදා න්නන ඇතරම් වැදගත් රෝගවල්ට ප්‍රති රෝද යිර ෝොල් ප්‍රතිරෝධී තිගේ ඒවැනි පද්ධතියක් අපට විසේෂන්ෙන්ම අන්ුවාද පුරවාගේම වේලිලාපේ ප්‍රදේශක ස්ථාපනය කරනකොට මේ ජලය සඳහා ඉතාමත් ජසන්රක්ෂණ සඳහා හිතාමහො අනවාර්තනයක් විදිට. අපි ධාන ජලය සන්රක්ෂණය කරගන්න ඕනනි සම්පතක් ඒ ප්‍රදේශන ජල අඩුවන්තන් මේ තියන ජලය හිනං අඩුජල්ල ප්‍රමාණයක් වැඩිකාර යක්ෂමතාවයකින් භාවිතා කරන්න පුළුවන්න ආදරනණ දරුවන ජල සම්පාදනයක් අපට කියන පුළන් ඉතාම කාරයක්ක්ෂම ජල සම්පාධන පද්ධතියක් කියල්. එනං එක සුවිශේෂත කරුණක් එක විශේෂෙන් දදුල පුතාල මක තියාගන්න ඕනේ. එනං ජල සම්පාධන කාරයක්ෂතවගේ වැඩීමේ බිඳදු ජල සම්පාදන පදධතියක එකයාගේ ප්‍රයෝජනයන්.ඒවගේ බෝග වගා කරල තියන පූර්ණ ශේෂත්‍රයට මන එවෙයි පුතේ අපිට බෝග මූලමන්ඩල කලාපේට මක් ජල සපයන්න පුළුව ිදන්නවා පෘස්තිියය ජල සම්පාධනයකද සම්පූර්යම බෝග වගල් කලතින මුළ ශේෂත්‍රේම ජලයෙන්යට වෙන මුළු ශේෂත්‍රීයටම ජලය සැපේනවා නමුත්පුතේ බිදු ජල සම්පාදනයකදී මේ බෝග වගා කල්ලතියන මුළු ශේෂත්‍රයටම නෙවෙයි මේ බෝගවල මූල කලාපයවට අයිතයත්තෙන්න්නේි පුතිේ ඒක නිසාපුතේ බෝග වගා කරලතින පූර්ණ ශේෂත්‍රීතම නොව. බෝග මූල මණ්ඩල කලාපේයට පමණක් ජලය සැපීමට හැකිවීම නිසා මතකතියාගන්න. ජලය හානිවීම අවම කරගන්න පුළුව. ජලය අපතයාම හානිවීම අවම කරගන්න පුළුව. එහිෙනම් බෝග මූලමණ්ඩල කලාපය නොමැති බෝග මම මූල මණ්ඩලේ නොමැති ප්‍රදේශවලින් සිදුවන වාශ්පී කරණය අවමයින. හරි අවමවීමෙන් මූල මණ්ඩල කලාපේට ඇතින් ඇති පස මූල මන්්ඩ කලාපෙට එහැයින් තියෙන පස වෑස්සීමෙන් අනවශචලෙස තෙත්වීම සිදුවන්න නෑ. බලනො මූල ම්ඩල කලාපයාවට තින පස ජලය තමයි ඒ ආකාරට අපිට කටිකුතු කරන්න එ නම් මතක තියාගන්න බෝග මූලමණ්ඩල මූල මණ්ඩලේ නැති ප්‍රදේශලින් වාශ්පී කරණය අවුම වෙනුවනි. ඒ ප්‍රදේශය ජලේ වැඩිපුර මුූල ම්ඩ කලාපයාවට තින්නේ මුල මන්්ඩල කලාපේ නැති ප්‍රදේශලින් සිදුුවන වාස්වීක මද වෙන්නේ අවුම වෙනවා. එනම් මූල මණ්ඩල කලාපේට ඇතින් නැති පස වෑස්සීමෙන් අනවශ්‍යය ලෙස තෙත්වීම සිදන්නේ නැ පැහැදිලි දරුවන්ටල් පැළමතු වීමාව මයි දරුවන. ඇයි මුළු ශේත්‍රම ජලයන්ත එෙත්තුනොත් අපි දන්නවා දැන් බෝගත්ක තරන්කාරය වැඩ පැළම වල් පැලටි කියන්නේ වල් පැලටි කියන්නේ පලිබෝධකව. කුමි පිබෝධකව වගේ වල් පැලටි කියන්නේ පිබෝධකව කියන්නේ හඳු නනි පිබෝධක විදිට. ඉති විශේෂම වවිඩකන් ප්‍රල් කරන්න අශය. වෙන්න නැහැ අපි විශාල වසයෙන් මොකද මේ දැන් අපි දන්නවා ශේෂත්‍රයේ පුරාම අපි දැම් පෘෂ්ටිය මතුපිට ජල සම්පාධනකෙද පෘෂ්ටිය ජල සම්පාදන කමයකෙද අපි න්න මුලු ශේත්‍රම ලෙන්න්ටයන. එතකොට මේ බෝගයට සපේන පෝසක ජලය නද පුතේ තරක කාරීත්වයයක් තියෙනවා බෝගසාගත් එක්ක මේ අනිත් පලට. අපි ප්‍රධාන බෝගයට අමතුරු වග ශේෂත්‍රයක වැවෙනව වන ඕර්ම ශාකයක් අප ොහඳුන නිවල් පැෑටිගේ. අපි බලාපොත් වන ප්‍රධාන ප්‍රධා ෝගය අපි වර්ධනය කර ගන්නු. එහිෙනම් ජලය පහර අපි මේහම යොදනකොට නිකං කෙලින්මර මේගේ ජල සම්පාදකමය භාවිතා කරන්න මැතුව අපි කියෙනවා පෘෂ්ටිය ජල සම්පාදනය යතින මතු බ ජල සම්පාදය ැප සේතේ ල ලැබෙන ල්බ ජ වල් පෑට බිජ තිබොතේ හොඳින් වර්දනය වෙන වර්දන වෙලායි බෝගයට තිර ජල වලබාගන්න බෝගය තින පෂක පොරය ලබාගන්න. බෝගත්තක තරකාරී වැඩෙනවා. එනම් අපි දන්නවා මේ බිදු ජල සම්පාදනයක ඇදි බෝගයේ මූල මන්ඩල කලාපේ විතරයි තෙත්තෙන්නේ. නිසා අනිත් වල් පැෑට තිබත් ඒව ප්‍රරෝහරෙන්ඩට වස ප්‍රසස්තත් ලබන්නේ ර්දනට වස්ස ප්‍රශස්තදත්ව නොලබී ම නිසා වල් පැෑටි විනාශවීමට ලක්කෙන්. එ වකන්්‍රෝල් එකක් මේ ජල සම්පාදන පද්ධතිය හරහා බිදුු ජල සම්පාදන පද්ධති හර සිදුුවන පුතින වල් පැලිවාර්ධනය අවමයි. ඒයි වල් පැටි මතුවීම අවමයි පාස කාදනය සිදු නොවීම පස මතු පිරිින් ජලය කලාගෙන නැහැ මතු පිට අපපදාව ස්තිද්ධ වෙන්නහ එනම් පස මසපිටින් සිදුවන පාසු කාධනයක් දරුවන. අවමට්ටමක තියෙන් සිදුවන්නම නැති තරඟකැයි සිදු නුවීම කියලාතින්නේ. ජලයේ සමඟ පොහොරයදීමට හැකිවීම නිසා දරුවනේ ශුද්‍රපෝෂක වුවද ලබාදීමට හැකි. ඇයි පොහොර කාර්යක්ෂිමතාවේ වැඩි ජලයත් එක්කම පොහොර සපේන නිසා. ජලසම්පාදනය සඳහා අධිකම්කරු සුොමයක් අවශ්‍යවෙන්න නැහැපති. ජලසම්පාදධ කම්කරු සමයක් අධි භෞෂ්‍ය වෙන්නෑ මේ පද්ධතිය හරහාම සිදු කරන්න පුළුවන්. ශේත්‍රය උපරිම ප්‍රයෝජනයට ගන්න පුළුවන්. මේ ජල සම්පාදන කමයක් විදි අපට ්‍රිප් ඉඩිගේශන් එක නැත්තම් බිඳදු ජල සම්පාදනයේ ඇඩ්වන් ටේජ එකක් විදියට වාසියක් විදිට අධරනය දරුවුණේ අපිට හඳුන් ලදීමේ හැකියාව තියෙන් බෝග වගා කරන තීවුරතාවේ ඉහළ නංවා ගණ්ඩ හැකියාවක් ලැබෙනවා මෙලෙස මේ සම්පාධනය කරන කාර්යක්ෂම ජල සම්පාදන ක්‍රමයක් නිසා සීමිත ජල ප්‍රමාණයක් බෝගයේ සීමිත ප්‍රදේශසයකටයි ලබාදෙන් නිසා බෝග වගා කරන තවරතාවේ හළ නංඟගන්න පුළුවන් ආදරණිය දරුවන් ආරක්ෂිත ගෘහතුළ ගනමාධ්‍ය වගාවන් සදහද භාවිතා කරන්න පුළුවන් පුතේ මේ පද්ධතිය ආරක්ෂිත ගෘහතුලා අපි කොහුබත් තුළ වගාමළ තුළ වගාසහ සිදුකරන ගණමාධ්‍ය තුළ වගාවන් සඳහත් අපි භාවිතා කරන්න විශේෂෙන්ම මෙවැනි බිදු ජල සම්පාධන පද්ධති ආරක්ෂික ගෘහතුළන් මෙවැනි ශුද්‍රජල සම්පාධන පද්ධති භාවිතා කරන්න. බිින්දු සහහිවිසරුම් පද්ධති භාවි කරන්න පුළුව නමාධ්‍යතුළව වගේේදී බහෝවිට භාවිතා කරන්න බදන්නන්වා සිරස් වගේ මල්ලුසාහ තිරස් වගේ මල්ු ගෙන, අපි කලින් පාඩක් වවැනද ොළස්ස නිශේී අවසන් පාඩමේ දි කතා කර දරුණේ එකළොස්වන ඒක කේදී මේ නිරපාංශ වගේ පද්‍යතති ප්‍රධාන වශයෙන් අපි භාවිතාරේ ්‍රිප් ග මනත ුද්‍ර ජලවම්පාදන පද්ධතිවිදියට භාවිතා කරනේ බිදුු ජල සම්පාදනය දරුණේ. ඒකද ඔබට මතකති ප්‍රධාන නලය හරහා චුද්‍ර නලමගින් අපි අර වග මල්ලු තුවට න ජලයේ සපියමසිෙදුකර. හරි. ූගත ජලයේ දෂණය අවම වෙන අදරුවණ මේකෙදී අපි දන්න ජල පසතුට කාන්දදුල වෑසිීම සිද්ුවල ගැඹුරු වෑන්සිීම මගින් ඒ ජලයට මිව එකතුවීමට අඩුවෙන් සිදුවෙන් ඒනි සාපි දන්නවා භූගත ජුල ජලයේ දෂණවීම අවමයි මූල මණ්ඩලට ප්‍රසස්තව වැඩීමට අවශ්‍ය තත්ත් සැපිරෙනවාපුති ඒක නිසා අස්සනු හලයාම වගේ මස්යන්නේ ගුණත්මක භාවයක්ත් පැරෙනවා පති. ප්‍රසස්ථ තෙතමන ප්‍රමාණය ලැබිල අස්ය ඉහලයනවා වගේ මුතේ හොඳින් අශවයන් වැඩිපුර ලැබෙනවා වගේම අස්වැෙන්න්නේ කොලිටිය එකත් මුදැයි ුතේ ගුණාත්මක භාවයක් ඉහල යනො ොලටිය එකයි කොන්ටිටි එකයි දෙකම බුතේ ඉහල මට්ටමක පවත්වා ගැනීමට අපිට හැකියාවතියෙන් හොඳ පසතුරට කාන්දුවීම පසේ ඇතුළු කාන්දුව හා ගලපා ඇති නිසා අපදාවේ මින් ජලය හානි වෙන්න හැ රණව් මකින් ජලය හානි වෙන්න සතුළට කාන්දුවීම වගේම ඉන්ෆිල්ටේෂන් අපිගෙනව ඇතුළු කාන්දුවත් එක මේ ගලපල තියනෙ නිසා පුතේ අපදාවේ මගින් ජලහානය වෙන්නන්නේ නැහ තකතියා ගන්න ප්‍රති චක්්‍රී කරණය කන ලද ජලය වුවත් ආරක්ෂිතව භාවිතා කරන්න පුළුවන් නැවත ප්‍රතිචක්‍රී කරණයරන ජලය වුනත් ආරක්ෂිතම වගාපද්ධතිය සොඳහා විශේෂෙන් මේ බිදු ජල සම්පාධන පදධතිය සොඳහා අපිට භාවිතා කිරීමේ හැක අවති නොවත් අපිට ඇඩ්වන් ටේජස් මේකේ වාසි විදියට ගණඩ පුළුවන්දරුව. බලවා මොවාද බිදු ජල සම්පාදන පද්ධතිවල තියන සීමමාකාරයු සාධක. මේ පද්ධතිය ක්‍රියාත්ම කිරීමට තියන බාධක මේ පද්ධතියක් ක්‍රියාත්ම කිරීමට, බිදුජල සම්පාධන පද්ධතියක් සැලසුම් කිරීමට, සැලසුම් කර ක්‍රියාත්ම කරනට තියන බාධක මොනොුවද මේ සොදාතියන මේ ක්‍රියාවලේ සීමකරන්න හිතුර ලිවිට් එකක් කරන්න පුළුවන්. සාධක ෆෙටස් මනොදකනකයි දරුණේ දැන් බලන්ද යන්නේ. මූලි ප්‍රක්්ධනය වැඩි පුතිේ මේ සොදාම මේ නල පදධති ඇපුතතිය ජල පෙරණ ඒවාගේම ජල පෝප. ඇදරුවුණේ මේ ඒකක මලදීගන්න මේ නලපද්ධතිය එමිටස් නනිදරුණේ ඒවා මිලදීගන්න මේ සඳහ මූලික ප්‍රා්ධනයේ වැඩිවේදමක් යැනවා. ඒකත් මේ ජල් සම්පාදන පද්ධති සැසුම් කල ක්‍රාත්මකිරීම සුදාා තියෙන සීමමාආකාරය සාධකයක් විදිර අපිට ආදනිය දොලපුතාලට හඳුල්ල දෙන්න පුළුව. ඒවාගේ ම ශූර්‍යතාපට නිරාර්ණයවීම හේතුවෙන් පුතේ මේ ජල් සම්පාදන පද්ධතියේ මේ බිින්දු ජල සම්පාදන පද්ධතියේ නල භාවිතා කරන්න පුළන් ආයු කාලය පුතේ අඩුවවෙන්න පුළුවන්. එකත් විශේෂ කන්නක්. පද්ධතිවල සීමකාරීමෙන් හොඳින් පෙරීම සිදු නැත්තම් පුතේ මේ අපිරිසුදු ජය ගමන් කිරීම මොකද වෙන්න පුතේ මේ පද්ධතිවල වගේම විමෝචක වල අවිරතාාවෙන් පුුවන් බ්ලොග් වන්න පුළුවන් පුතේ. හරි කැල්සිියම් දෙක දනයින් මැග්මිසියම් දෙකදනයින් ෆෙර ෆෙරස් දෙක දනන මේ ෆෙරස් නැතයි එෆක දනයින සහ මැංගනීස් දෙක දන වැනි අයන සහිත ජලය නිසා පුතේ විමෝචක වල අවිරතා ඇත්තිවෙන්න පුළුව නද පුතේ. එක දනාාන මැක් නස්සියම් එක දනායන ඒවගේ ෆෙරස් දෙක දනානසාහ එම්ෙන් එක්ත මැංගනිස් දෙක දනායන වැනි අයන වර්ග නිසාපපුතේ විමෝචක අවිහිරවීම සිදුවෙන් පුළන් ඒවත් අපිට මේ ක්‍රියාවලිය තුළ තියෙන මේ ජල සම්පාදන බිදු ජල සම්පාදන පද්ධතිය සීමාකාරී වන්න බලපානු සාධක හේතුයි දිීර අපිට සඳහන් කරන්න පුළෝ ඒ වගේම මේ පාර්ශිවික නල ප්‍රධාන නල හරහා උප්‍රධාන ල ඔස්සන ජලේ පාර්ශික න හරහා තයි දරුණ ශෂත්‍රී අ ෝගසලට ලබාදේ විමෝජක සවිකරලතියෙන් ඉදිසි පරතරයෙන් යුතුව නෙදරුවනේ ඒනම් මේ පාර්ෂික නට පොලොවමතිින් අතුරලතියන පුති. හරි පාර්ශික නල පොෝමතින් යන්න බහෝවිට පොෝමතන් මේ අතුරලතියන්නේ. පොලො මතු බි හරහහිම නල ගමන්රන්න. එතකො මොද ගඩලුව මේ අතුරලතීර නිසා රෝපන අප යන්ත්‍රකටයුතු සීමමාාවවිනෝ පර්ෂික නල පොලො මතුපිින් අතුරායි බැවින් මේ රෝපන යාත්‍රකටයුතු සීමමාව ව මොකද නලතයන හිෙද නලමතින්න අපිටියයෝද යත්‍ර හැසිරීම යාන්ත්‍රිකටයතු කරන නමරු ්‍යන්ත්‍රකරණටයතු ඒවා පහස වන එක සීමකාර සාධකයක් විදිට හඳුන්වන්න පුළුවන්. සතුන්මගින් පර්ෂික නහ විෝච කොලට හනි වන්න පුුවන් දරුණේ දාහනයක් විදිට ම යන්ව කපල දාන්න පුලන් හනිි කරන්න පුලන් තුර ජලයයකින් අපිදන්නක්. පු හරි ඒවගේ පද්ධතිය පත්වා ගැනීම සහ පුතේ තාක්ෂණක දැනුක් අවශ්‍ය නිකං ආග ආවට කිය අඩම කරන්න බෑ මේ සදා දැනුම අවශ්‍යය යවිද පත්වාගෙන මසලා හිර තාක්ෂණක දැනුමක් අශ්‍ය වෙනවා ඒකත් මේ ක්‍රියාවලී සීමාවන්න ස්‍රීමාකාරි සාධකයක්ක දෙට අපිට හඳන්නන්න පුළුවන් ආදරනීය දරුවල් හොඳයි දරුවනි පි ලට විශේෂෙන් කතා කරන්න තියෙන මේ විසිරුම් ජල සම්පාදනය විස්තරත්මක සාකච්ඡා කිරීමට යිතු පපති අපිතියන්නේ බිින්දු ජල සම්පාදනය හැඳින්වීමක් කර ඒ වගේම මේ බිදුු ජන සම්පාධන පද්ධතික ක්‍රියාකාරිීත්්‍යය සහ බිදුු ජල සහපන්දන පද්ධතියේ වාසිහ අවාන්සි ගැ විස්තාත් ක ද්ධන්තක කොට දුර පුතාලත්තක කතාරල තියන විවාාහිට හන ඕනම ප්‍රශ්නක පිළිතුර දෙන්න පුළල කාර ය කොට සාර්ථකව ඔබත් සමග සාකච්ඡා කල අවසන් කලා ආදරනය දයි පපුති. ඉතින් අපි බලාපොරොත්ති නම මේ ඒක කියගේ දොළොස් වන ඒ එකගේ. මනත් න් හතතුන් වන ශෂනී පලන එකගේ යාන්ත්‍රිකරණය ඒකට අදාලව මේ ශුද්‍ර ජල සම්පාධන පද්ධතියටයට අපි කතාගරන්න. තවත් සුවිශේෂිත කාරයක්ෂම ජල සම්පාදන ක්‍රමේදයක් විදිරපුතේ මේ කෝමද ස්ප්‍රින්ක්ල ඉරිගේෂන් එමනත්තන් මේ විසිරුම් ජල සම්පාදන පදධතියක ක්‍රියාකාරීත්තේසාහ එක තියෙන මොනවද ඒගේ සීමමාකාරය සාධක සහ ව්‍යස්වාසි ගන විේෂන ප කරත් බත්වන විස්තරාත්මක. පො තාත්ක ල් කොසි, කතා කරන්න බලාපොරොතුනෝ දපු.